දැන් බොහෝ දෙනා මේ මාධ්‍ය මේක ලඟ වන මාධ්‍ය මර්ධනය මාධ්‍යයට තර්ජන කිරීම එහෙමම කියලා මම මේක පිටිදම් එහෙමද මේ දැන් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි ජනාධිපතිතුමා මාධ්‍ය කරුවන්ට හෝ එහි අයිතිකාරයන්ට ජනාධිපති මන්ත්‍රීට එන්නේ කොහොම දුවල යනවා දැන් මම අහන ප්‍රශ්නේ තමයි ඇයි යන්නේ කියලා ඒක පිටිපස්සේ තියෙනවානේ ඌට වඩා කතාවක් කියන්න මං හිතන්නේ උදේ ජනාධිපති එන්නේ කිව්වම යනවා නෙවෙයිනේ මේක පිටිපස්සේ කවුරුත් මේ ප්‍රශ්නේ අහන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ මාධ්‍ය නිදහස මාධ්‍යකරුවන්ගේ ප්‍රශ්න මම හිතන්නේ ගොඩක් මාධ්‍යකරුවන්වත් නගලා තියෙන නිසා මම හිතන්නේ මම මේ පැත්තට නොගිහින්. ඒ කියන්නේ මාධ්‍ය වලට කතා කිරීමේ නිදහස තියෙන්න ඕනේ. කිසි විවාදයක් නැහැ. තමන් කැමති දේ ලියීමේ අදහස එහෙමම තියෙනවා. ඒ වගේම මම මේ මෝඩයෙක් නෙවෙයි 93මයි මේ කියලා කියන්න. මට පිස්සු නැහැ. කියන්නේ මේ 93 අය ඇවිල්ලා නෙවෙයි. මට හිතෙන්නේ සම්පූර්ණයෙන් වෙනස් කියලා තත්ත්වය. ඒ කියන්නේ 93 තිබුණේ මට හිතෙන්නේ මේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඉන්න ඉස්සෙල්ලා සියලුම ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එකතු වෙලා මේ ජාතිවාදයෙන් තොරව යම්කිසි ආකාරයකට කාටත් එකතු වෙලා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා ගන්න පුළුවන් ද කියන අරගලේ තමයි වෙලා තිබුණේ. ඒකේ මම හිතන්නේ දිනුවේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග. ඒක චන්ද්‍රිකා පාවා දුන්නා. එයාගේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා හොරකම් කළා. ඒක ඉවර කරා. දැන් තියෙන්නේ එහෙම නෙවෙයි. දැන් තියෙන්නේ ජනප්‍රිය ජාතිවාදී ආණ්ඩුවක්. මේක සම්පූර්ණයෙන් වෙනස් අරකට වඩා. ඉතින් මේවේ මම අහන්නේ මගේ ප්‍රශ්නේ මේකයි. දැන් බලන්න දැන් මගේ අදහස මේකයි. අපි බලමු ලංකාදීප අයිතිකාරයාගේ පංචචිත්‍රයෙන්ගේ මොනවද බිස්නස් කියලා. ඉස්සර යාමට මතක තමයි යම් යම් විදිහට ආයේද මේ වෙළඳාමට සම්බන්ධ වුණා. ඊට පස්සේ දැන් වෙනකොට මම දන්න තරමින් මේ මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ චෙක් පත්‍ර මුද්‍රණය කිරීමේ අවස්ථාව උන්ට ලැබිලා තියෙනවා. ඒක ලැබෙනකොට බිඩ් කරා මම හිතන්නේ දන්න තරමින් මම මේ ඉන්දියාවේ එක්කෙනෙකුත් තව ලංකාවේ එක්කෙනෙකුත් ඒක ලොකු සෙකියුරිටි බොන්ඩ් එකක් වුණේ. නමුත් ඒක ආණ්ඩුව ලබා දුන්නා රංජිත් විජේවර්ධන මහත්මයාට. දැන් ඒ වගේම තමයි මම හිතන්නේ මම එකින් එක කියන්න යන්න ඕනේ මේ ලොකුම පත්‍රයේ ඉඳන් මම මේක කිව්වේ. මේක දිවයිනට අදාළයි. ඒක ලග්බිමට අදාළයි. ලග්බිමේ තර නඩු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම හිතන අනිත් මෙහෙමයි මම කැමති නෑ මේ මං මේ වෙලාවේ ඉන්න හැටියට මාධ්‍යකාරයෝ එක තරහ වෙන්න. නමුත් මම ඔයගොල්ලන්ට කියනවා මේ හැම මාධ්‍ය ආයතනයක් පිටිපස්සෙම මෙන්න මේ ආර්ථික උමනාවල් තියෙනවා. ඒ ආර්ථික උමනාවල් සඳහා ආණ්ඩුව පවතින ආණ්ඩුවෙදට යන්න ඕනේ. උදාහරණයක් ඇටියට පවතින ආණ්ඩුව තරහ කරගත්තොත් තමන්ගේ අර බිස්නස් ඇත්තසෙම මේ එලිපිටම ආපාන පත්තර ටීවී වලින් නෙවෙයි මේගොල්ලෝ නියම බිස්නස් එක කරන්නේ වෙන ගේම් වලින්. එතකොට ඒ ගේම් ටික ඉවර වෙනවා. ඒ නිසා පත්තර අයිතිකාරයෝ සහ මාධ්‍ය අයිතිකාරයෝ කියනවා මොකද්ද මාධ්‍ය අයිතිකාරයෝ තමන් ළඟ රැකියාව ගන්න නැහැ නේ මේගොල්ලන්. සේවකයෝ ඒගොල්ලන්ට කියනවා මේ අපි කියන දේ කරන්න කියලා. ඉතින් ඒ නිසා අර කෝල් එක දුන්නම යනවා. ඉතින් දැන් ප්‍රශ්නේ අන්නේ ඒ ප්‍රශ්නේ කතා කරන්නේ නැහැ කවුවත්. අන්නාරය මරන්න ආවයි කියනවා මෙන්න මෙයා බෙලවන්න ආවයි කියනවා මෙන්න මෙයා ඉලෙව්වයි කියනවා මේ ඇත්ත ප්‍රශ්නේ උතනට තියෙන්නේ. ඒ වුණත් මොකද මේකේ විසඳුම? මේකේ විසඳුමක් නැහැ. මම ඒකත් කියනවා. මේකට තියෙන විසඳුම තමයි ඇමරිකාවේ, යුරෝපයේ සහ තවත් ගොඩක් රටවල ඉන්නේ. මම දන්නා ඉන්දියාවේ තියෙනවාද කියලා. අපිට කරන්න පුළුවන් දේ තමයි මාධ්‍ය ආයතන පවත්වාගෙන යන හිමිදරුවන්ට වෙනත් ව්‍යාපාර කිරීම නීතියෙන් තහවුරු කරනවා. ඒකක් ගන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී විවරයක්. ඇයි මේකට කවුරුත් මේ දේශපාලන පක්ෂ එන්නේ නැත්තේ? UNP එකට එන්නේ දෙයක් නැහැ. මොකද ඒගොල්ලෝ ඥාතියෝ අරගොල්ලෝ. එතකොට ඒකත් UNP එක පස්සේ ගිහිල්ලා වැඩක් නැහැ. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම ඉඳලා මම කියන්නේ. මේ වෙලාවට කවුරු හරි UNP එක ඇතුලේ මාධ්‍ය නිදහස ඉල්ලගෙන පිටිපස්සෙන් යනවා නම් මම යෝජනා කරනවා කරුණාකරලා මේ මෙන්න මේක ගේන්න ඉස්සරහට. මොකද මාධ්‍යකරුවන්ට මාධ්‍ය වලට අමතරව වෙන ව්‍යාපාර කරන්න බෑ. වෙන ව්‍යාපාර කියන අඩුව ගන්න සමහර විට මෙන්න මේ වගේ මං කිව්ව වගේ බහැරක. ඒ කියන්නේ ඊටාම මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නරක අභිආයුද වෙළඳාම සහ ඊටාම තීරණාත්මක මේවා නිව්යෝක් ටයිම්ස් පත්‍රයට අදාළ ආචාර ධර්ම පද්ධතිය මේ නොබල යුතු ව්‍යාපාර පෙන්නලා තියෙනවා. ඒකට ඒකෙන් ආදර්ශයක් ගන්න පුළුවන් වුණා. ඉතින් මම කියන්නේ පළවෙනි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම ඉල්ලන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණය කිය අපි ඉල්ලා හිටින්න ඕනේ. ඊළඟ විපක්ෂයෙන් හරි කවුරු හරි මේ දැන් පස්සෙන් යන දඟලන ඔක්කොම කට්ටියට මම යෝජනා කරන්නේ මුලින්ම කියන්නේ කරුණාකරලා මාධ්‍ය ආයතන හිමිකරුවන්ට කියන්න ඕනේ එක්ක මේක කරන්න නැත්තම් අනිත් ඒවා කරගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි එක එකක් කරලා තියෙන වෙලාවට වල මාධ්‍ය හිමිකරුවන් සහ මාධ්‍ය වේදීන් අතර තියෙන අර සේවාගී විසුම හැර මතවාදී බන්ධනයක්. ඒ කියන්නේ ස්වාධීනව හැසිරෙන්නේ. ඒ කියන්නේ
මේ සේවකයෙක් හැටියට වැටුප් ලැබීම ඒ කිවිසුම් හැර හිමිකරුවාට බලපෑම් කරන්න බැරි නීති කියන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයකට කියන රංජිත් සිරිසරණට දැන් සිරිසරණදීnga මේ නැගිටපන් කොහොම නැගිටින්න ඕනද වාඩි වියන් කොහොම වාඩි වෙන්න ඕනද. එහෙමනේ සිරිසරණ වැඩ කරන්නේ. එහෙම නෙවෙයි අපි සිරිසරණ මහත්ය කළ පොඳ ගෙලින් කළා ගන්න මම නම් ආසයි. ඉතින් එහෙම ගෙලින් කළා ගන්න ඕන නම් අපි මේ 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 බල විභේදනය පවර් ඩිවලූෂන් එකක් අපි කරන්න ඕනේ. මේ මෙයාට පාඩ දාන්න පුළුවන් ගමන් මෙයාගේ දැන් අත වශයෙන් රණ්ඩිත් සිරිසරණ ඉන්න මේ මිනිස්යාගේ ආත්ම ගෞරවය බිඳුවට වැටලා තියෙනවා නේ. දැන් මම දන්නවා දිවයිනේ එහෙම ඒකේ අයිතිකාරයා කියන ප්‍රසිද්ධියේ ඒකේ කතුරු දිවයින පත්‍රයේ කතුරු ඉන්න තැනම මම දන්නවා මට තොරතුරු වෙනවා කියනවා මේ මේ දිවයින පත්‍රයේ ඉරිද සංග්‍රහය ඕක මතුකම කොල්ල පහක් වෙනවා ඕක කරන්න පුළුවන් නේ. මේ මොකුද මේ ප්‍රසිද්ධිය කියන මම වගකීම් බාර ගන්න මම කියන ඕක කිව්වා හරිනේ. එතකොට අම්මට සිහි අපි දිවයින ඉරිදා සංග්‍රහය ගුවම ඉතින් අර ආචාර්ය වැල්ජි සිල්ල අරම මේ දාගෙන ජාතිය අරම මේ මෙන්න අයිතිකාරයා කියන කතාව මේ පත්‍රයේ කියන. ඉතින් ඒ නිසා මම කියන්නේ දෙවෙනි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම නලින් සිල්ලටත් මේකට එකතු වෙන්න පුළුවන්. අයිති මොකද තමන්ගේ පත්තරේ තමන් මේ මහා ලුගුවට ශ්‍රේෂ්ඨ විදියට කියන මතවාදය අර අයිතිකාරය අරම කී ලැජ්ජාවටපත් කරනවා නම් එහි කතරුව දෙකට තුනට නවලා කලිසමස්ස ගහනවා නම් සර්ම ගලවනවා නම් වහාම කරන්න ඕනේ වැඩේ තමයි මේ බල විභාගගත කිරීම. ඒ කියන්නේ බලය මේ වෙන් කිරීම. එකිනෙකට වෙන් කිරීම. හරි නිකන් අර රාජ්‍ය අර අධිකරණය විධායකය පාර්ලිමේන්තුවේ වෙන් කරනවා වගේ මේකෙත් අයිතිකාරය වෙන් කරන්න ඕනේ මාධ්‍යවේදීන්ගේ. ඉතින් මෙන්න මේ මම කියන්නේ කරුණාකර මේ වෙලාව විපක්ෂයත් එක්ක වැඩ කරන මාධ්‍යවේදියෝ ගේන්න ඕනේ. ඔය අපේ මගේ මිත්‍රයෝ මම කියන්නේ මේ අපේ සුනන්ද දේශප්‍රිය මහත්මයා පොත්වල ජයන්ත මහත්මයා එතකොට අපේ සරත් බාලසූරි මහත්මයා තුළු මේ තව ඉන්නවා ජෝසු ස්ටාලින් සහෝදරයා. දැන් මේ ඔක්කොම රැවුල් වවාගෙන දඟලනවා. ඒ දඟලන ගමන් මෙන්න පුළුවන් නම් ගේන්න හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රචාරස් කරන දෙක. මේ දෙක ගෙනාව පුළුවන් අපිට ගොඩක් ප්‍රශ්න නැති කරගන්න. අර මරන්න පස්සෙන් එලවන එක නම් මම දන්නේ නැහැ. මේ අනිත් ඒවා නම් නැති කරගන්න පුළුවන්.